මට නම් හිතෙන්නේ පුංචි නැන්ද ඔය තෙරුණ කියන ගෑනු ළමයා ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න ඇති. දිලුම් ඔයාට කිව්වද? නෑ. පුංචි නැන්ද කියන කතාවලින් මට තේරුණා. ලස්සන නැත්තේ නෑ. ඒ වුණාට ඒගොල්ලෝ අපේ පවුල් වලට ගැලපෙන්නේ. පහුගිය දවස්වල දිලුම් අයියට ගෑනු ළමයා හිව්ව නේද? ඒකට මොකද උනේ? දැම්ම දිලුන්ට කසාද බඳින්න බෑ කියන්නේ. මං නම් හිතන්නේ දිලුම් අයියට ওই තෙරුණ කියන ගෑනු ළමයාත් එක්ක ෆෑ එකක් තියෙනවා. නැත්තම් මොකට දුක්ක ඔච්චර පස්ස ගහන්නේ? ඒවා කොහෙද? මම ඒ වටේ ඉඳ තියන්නේ නැහැ. නැන්දර තිබුණා මේ පාර එනකොට දිලුම් අයියවත් එක්කන් එන්න. කොහෙද ඉතින් දුව? මේ ගමේ පන්සලේ පන්තියක් බදාගෙන ගමෙන් හෙල්ලෙන්නේ නැහැ. නෑ මේ මං කිව්වේ මේ දිලුම් අයියව එක්කන් ආවා නම් අල්ලගන්න තිබ්බ කටෙන් තෙරුණිත් එක්ක මොකද්ද තියෙන්නේ කියලා. අපි ශ්‍රී මහ බෝධිය ළඟින්ම හඳුන් කුරු පහන් ගම්මු නේද? නැත්තම් ඉතින් මෙහින්දම්ම අරන් යන්න. අතන ගෑනු කෙනෙක් ඉන්නව නේද? ඔය බලන්න. අර ඉන්නේ යන්නේ. ආවෙද? ඒ තමයි තෙරුණිගේ අම්මා. නැන්ද තෙරුණිගේ අම්මා වඳුරනවා නේද? ඇයි ඉතින් ගින් කතා කරන්නේ නැත්තේ? නෑ. ඕනේ නැ. ඇයි? මේ ගෑනි මෙහි මොනව කරනවද? එයා ත්‍රී මහ බෝධියට යනවා. මොනවද නැන්ද කල්පනා කරන්නේ? සද්ද නැතුව ගෑණි යන්නේ කොහෙද කියලා බලමු. කොහේ නමුත් ඔය හොර ගමනක් ඇවිත් තියෙන්නේ. ගෙදරින් එන්නේ එකක් කියලා යන්නේ තව දිහාක. දිලුම්ම දැම්ම ওই පවුලෙන් අයින් කරගන්න ඕනේ. මොළී නැන්ද රූපිකා පසකම හොඳ කරයි නේද? අපේ ලොකු හාමුදුරන්ට තරම් වැඩකම බැරි වුණාට මලී නැන්දට වෙදකම ටිකක් පුළුවන්ලු. ලොකු සාදු ඔච්චර වෙදකම දැනගෙන රූපිකා නැන්දගේ පිස්සුවට බෙහෙත් නොකරන එක තමයි වැඩේ. පිස්සු හැදිච්ච අයට බෙහෙත් කරන්න හාමුදුරුවරුන්ට අකපෙත් දන්නේ නේද? නෑ අකප නෑ. හැබැයි අකපද දන්නෙත් නෑ. මොකද මං දන්නේ නැති දේවල් කොච්චර තියෙනවද? පොඩි සාදුත් දැන් වෙදකම ටික ටික ඉගෙන ගන්නවනේ. නැතුව චුට්ටේ මමත් දැන් සෑහෙන්න දන්නවා. පොඩි සාදු මෙහෙම කරන්න. කොහොමද? පිස්සු හැදිච්ච අයට බෙහෙත් කරන්න ලොකු සාදුට අකපයින, පොඩි සාදුටත් ඉතින් අකපයින. හැබැයි ඒකට බෙහෙතක් මං ගාව තියෙනවා. ඈ ඒ මොකද්ද? පොඩි සාදු ඔය වෙදකම ඉගෙන ගන්නකොට පිස්සු හැදිච්ච පොත තියෙනව නේද? මොකක් කිව්වා? පිස්සු හැදිච්ච වෙද පොත? එහෙම වෙද පොතක් ගැන මං අහලා නෑනේ චුට්ටේ. වැරදුනා ඉතින්. පිස්සු හැදිච්ච වෙද පොත නෙමෙයි. පිස්සු හැදිච්චාට බෙහෙත් තියෙන වෙද පොත. පොඩි සාදු ඒක හොයාගෙන එවිත් මට උගන්වන්නකෝ. හර්ෂෝ. එතකොට මේ ගමේ වෙද හාමුදුරුව සෝරත පොඩි හාමුදුරුව. සෝරත පොඩි හාමුදුරුව නෙවෙයි, සෝරත ලොකු හාමුදුරුව. එතකොට චුට්ටේ තමයි චුට්ටේ විශ්වේද මහත්තයා. විශ්වේද මහත්තයා? ඔව්. ඇයි? ඕක හරියන වැඩක් නෙවෙයි පොඩි සාදු. ඇයි චුට්ටේ? නෑ මම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විශ්වේද මහත්තයා නෑ ඒක හරියන්නේ.
ඒක උච්චාරණයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද චුට්ටි? ඔව්, ඒක උච්චාරණය හොඳ නෑ. අපි යා. සෙල්ලමක් කරන්නේ අපි එතෙන්ට ගිහලා දැක්කිනා වගේ ඉමු. අන්න වැඩේ පොඩි සාදු. අපි සිදුව බය කරමු. හරි. කොහොමද බය කරන්නේ? අපි එතෙන්ට ගිහලා නයික් නයික් කියලා කෑ ගාලා දුවමු. සාදු, සිදු නයින්ට බය නෑ වගේනෙ. ඒක තමා. අපි එතෙන්ට යා. බොරුවට බය වුණෙත් අපි. බොරුවට පණ එපා කියන දිව්වෙත් අපි. හරි පොඩි සාදු, ඉන්නව ඇති. තමන්ටම ලැජ්ජ කරගන්න එපා. අපි යා. ඔය සිඳු බොරුවට නිදාගෙන ඉන්නේ. ඕ ඇත්තද? බොරුවටද? එහෙනම් අපි බලමු සිඳු ඇත්තට නිදිද නැත්නම් බොරුවට නිදිද කියලා. සිඳු ඇත්තට නිදි නම් එයා චූට්ටක් හිනාවේ. කොහොමත් මෙයා නිදි කුම්බරයනේ. ගෙදරන් නිදාගෙන ඉඳලා පන්සලට ඇවිල්ලා නිදි. ඇහැරෝම නේද? අපි ආව කියල දන්නෙත් නැතුව ඇති. ඉන්න පොඩි සාදු, අපි සිඳුවට කුචි කවමු. කුචි කවන්න? කුචි 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 කුචි. ඔයා දන්නවද මං සරණටත් කුචි කවනවා? සරණේ පැත්ත පලාතෙන් නෑ දුවනවා. පොඩි සාදු කෑ ගහන්න එපා. ඉන්න මං කුචි කවන්න. මොකද චුට්ටේ? කියන්න මොකද උනේ කියලා. පොඩි සාදු බලන්න සිතුකෙන්ගේ ලයිට් ෆයර් එක ගෑවිලාද කියලා. මොනාද චුට්ටේ කියන්නේ? බොරු කියන්න එපා. ඕ පොඩි සාදු, මං සිතු අල්ලපු ගා විසිකුණා. අනේ පොඩි සාදු, ගිහින් බලන්නකො. මට බයයි. නෑ නෑ, බය වෙන්න දෙයක් නෑ. සාදු
සිින්දු ඇයි පොඩි සාදු මොනවත් නෑ සිින්දු චුට්ටේ කෝ ලයිට් නෑනේ ඒකනි පොඩි සාදු ලයිට් මොන ලයිට්ද නෑ මේ චුට්ටේ ඔයා වෙල්ලුවම ලයිට් ඇතුන කිව්වා ඔව් ලයිට් ලයිට් එමෙයි යනේ කරන්ට් අන්න ඒක තමයි මගේ ඇඟේ කොයිද කරන්ට් චුට්ටේ මේ වෙන මොනාරි කියවන ඒක නෙමෙයි පොඩි සාදු මං පොඩි සාදුවේ චුට්ටේ එනකම් මෙතනටලා හිටියා ඊට පස්සේ මතක නෑනේ මං ඇස් දෙක පියාගත්තා එතකොට අම්මව පෙවුණා අම්මව දැක්කා එතකොට මට කරන්ට් එක වැදුනේ සිඳු බැටරි ගෑල්ලක්වත් ගිල්ලද චුට්ටේ මට පේන සිඳු බැටරි ගෑල්ලක් ගිල්ල නෙමේ වා බැටරි ගෑල්ලක් ගිල්ලල වගේ මට බැටරි ගෑල්ලක් ගිලුනද කොහේදද ගිලුනේ හැදුණු මිනිස්සු ගෙවල්වල තියාගන්න කවුද කැමති ඇමතිතුමා? තා පොඩ්ඩේ මන් නැවතිලා හිටපු ගෙදරිනුත් මට යන්න වෙනවා. හොඳ වෙලාවට මං ඒ මිනිසුන්ව නායකාරය කරගෙන තිබුණේ. එහෙමනම් තව කීයක් හරි වැඩිපුර අතමිට මොලවන්න වෙයිනේ. ආපහු ඒ මිනිස්සු මගෙන් සල්ලි ගන්න එකක් නැහැ. පුළුවන් නම් පුළුවන් තරම් ඉක්මනට මගෙන් ගත්ත සල්ලි ටික දීලා මාව ගෙදරින් එළවයි. එහෙමනම් Tamanට වෙනදනක් හොයාගන්න වෙයි. ඇමතිතුමාගේ වැඩේ මම ඉන්නවා නම් මොන තැනක කොහොම හිඳලා හරි මම වැඩේ කරන්නම්කෝ. දැන් Tamanට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි ඇමතිතුමා එහෙම කියන්නේ? එහෙම කියන්නේ Taman ගහපු තුරුම්පුව වැරදිච්ච නිසා. නෑ ඇමතිතුමා, මං කොලයක් ඇද්දොත් අදින්නේ හොඳට හිතලා බලලා. ඒ වුණාට දැන් තමුසෙට පිස්සු. මගේ පිස්සු වෙනුත් ප්‍රයෝජනේ අරගෙන අපි වැඩේ කරමු. දැන් නිලන්ති Tamanට පිස්සු හැදෙන්නේ කොයි වගේ වෙලාවටද? කතාවට නම් කියන්නේ හඳ මෝරනකොට කියලා. හැබැයි මට නම් පිස්සු හැදෙන්නේ මගේ මොලේ මෝරනකොට. බෙහෙත් ගන්න බැරි වුණොත් මට පිස්සු වැඩි වෙයි. මිනිස්සු හිතන්නේ එහෙම. නිරන්තිට මේ වැඩේ බාර දීලා බෑ. මොකද නන්දට පිස්සු නිසා මේ වැඩේ හරියට කරන එකක් නෑ. වැඩේ හරියට කරනවද නැද්ද කියලා බලන්න වැඩේ බාර දෙන්න එපැයි. මොනවයි මොනව හරි වෙලා මේ වැඩේ ගැස්සුනොත් අපිට මේකෙදි සමාවක් තියෙනවා. මොකද මට පිස්සුනේ. නිලන්ති, තමුංගාව නෑ බෑ කියන අකුරු දෙක නැහැ කියලා මම දන්නවා. මොකද්ද වැඩේ? සෙල්ලම් කරන්න පිට්ටනියක් සුද්ධ පවිත්‍ර කරගන්න ඕන. තමුන්ට පුළුවන් දෙයක කරන්න. ඇගේ තුත්තිරි ගා ගන්න නැතුව පිට්ටනිය සුද්ධ කරන්න මට හොඳට පුළුවන්. බය වෙන්න එපා ඇමතිතුමා. මට දෙන්න. මම වැඩේ කරන්නම්.
නිලන්ති. තමුන්ට පුළුවන්ද ලොකු හාමුදුරුවන්ගේ පන්සලෙන් පන්නන්න? එක කරන එක ලේසි නෑනේ. කරන්න බැරි වැඩ කොච්චර අපි දෙන්න කරලා තියෙනවද එමෙතුමා? වෙනදට මං තමන්ට වැඩක් පාර දුන්නම ඒක කරන්නේ කොහොමද කියලා මං තමන්ගෙන් අහන්නේ නැහැ. මොකද මම දන්නවා තමුන් ඒක හරියට කරනවා කියලා. ඒත් මං අදහනවා තමුන් කොහොමද ලොකු හම්දුරන් ගමේ පන්සලෙන් පන්නන්නේ? එමෙතුමා අහලා තියෙනවද තුම් පත්‍ර ඇනගෙන? අලි අම්මයි අලි තාත්තයි පැටියයි ලොකු හාමුදුරුවෝයි රාහුල හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයිත් ඒ වගේ තමයි. වෙන් කරන්න බෑ. වෙන් කළොත් හරි රංචුවෙන් තනි වුණොත් හරි තනි අලියා භයානකයි. මෙච්චර කාලයක් ඇමතිතුමා කියපු ඕනම භයානක වැඩකට මං අතගහලා තියෙනවා. හැබැයි මේ වැඩේ ගැන දෙපාරක් හිතන්න වෙනවා. නිලන්ති ගමට ගියාද? ඔව්. දැන් නිලන්තිට පිස්සු නිසා ගමේදී ප්‍රශ්නයක් නැතුව ඇතිනේ. Zealous from Malibin. Refined chocolate. Redefined. හිසකෙස් යනවා නම් නවත්ත ගන්න. හිසකෙස් සඳහා ප්‍රාණය දෙන Revitis. Then dialogue IDD within Sama IDD විනාඩි 3කටම bonus විනාඩි 2ක් නොමිලේ. Activate කර ගැනීමට #243# dial කරන්න. සින්දු වල්ලන්න යනකොටම ඇස්සරුණනේ අපේ හන්දරෝනේ. හැබැයි චුට්ටේනම් කරන්ට් එක වැදිලා වීසුණා. අපිට ඔය කතාව පැහැදිලි නෑ. තේරෙන විදියට පැහැදිලිව කිව්වනම්